මොකද නම මෙච්චර කල්පනා කරන්නේ නෑ මම මේ කොමස් ගැන හිතුව. හරි දැන් කට උතර ගන්න දෙන්නේ නෑ. දැන් ਉਹ හරි අමාරුයි බැන්දායට අමාරුයි. බැන්දට පස්සේ හරි අමාරුයි. මොකද බැඳිනකොට අන්න එකනේ මගට උගුල කියන්නේ නෑ. මගුල. දැන් බැන්දට පස්සේ හිත හිත හිටියොම කොහෙන්ද අපි? පුටුවක් තියන් පැත්තල හිත හිත. දැන් මොකද වෙන්නේ? කියන්නේ මොකද? පුතුම වැඩන්නේ දැන් මේ අය කෝ දැන් මේ හැමදාම මොකක් හරි මේ මොකක් හරි දියොත් දන්නේ නැහැ හැමදෙත් මේ හිතනවා. හිතනවා කියනෝ නේද? එහෙනම් ඒකටත් ඉඩ කඩ නැහැ යම පීතිය. හැබැයි බුදුහාමුදුරුවෝ මේ සිද්ධාර්ථ කුමාරයා කාලේ පැය පහයි එක දිගට කල්පනා කරනවා. බුදු වෙන ඉස්සෙල්ලා. යසෝදරාව කරදර කරලා නැහැ. යසෝදරාව කරලා තියෙන අපේ ගෑනු කරනකේ හරිත් පැත්තේ වැඩේ. මොකද? දැන් මෙතන ඉන්නෝ නම් සිද්ධාර්ථ කුමාරයා කල්පනා කර කර දැන් මේ බුදු වෙන්නේ කොහොමද බුදු වෙන්නේ කොහොමද මොකද බුදුහාමුදුරන්ට බුදු වෙන එක අහගන්න කෙනෙක් නැහනේ ඉතින් තනියෙන් කල්පනා කරනකොට කොහොමද කරන්නේ කියලා ඒ කල්පනාව පය හතර පහ යනවලු දැන් යසෝදරාවකින් ගිය ඇතුළේ හෙට්මෙට යනකොට දැක්කොත් එහෙම සිද්ධාත් කුමාරයා කල්පනා කරනවා එයා මෙතනින් යන්නේ එහා පැත්තේ දැන් අර පැත්තේ අය අර කල්පනාවට බාධා කොහොමද යසෝදරා චරිතේ අපේ ගැළු කියනකොට දැන් මේ පැත්තෙන් ගිහලා සද්දටපඩ ගාල කුස්සිය අරවා තොල්ලලා මේ මහා උලක් කරන බලන්නේ යසෝදරා චරිතයයි අද ඉන්න කාන්තාව අතර වෙනස පොඩ්ඩක් කල්පනා කරන්න. හේතුව මොකද යසෝදරා චරිතය වෙන්නේ ඇයි? යසෝදරාව එන්නෙම මොන ප්‍රාර්ථනාවක් ඇතුළේද? මේ බුදු වෙන උත්තමයාට බුදු වෙන්න මම මොනව කරනවා කියලා දෙන්නේ? බාධා කරනවා කියලා දුරව කරනවා කියලා. කවදද ඔක ඔය චේතනාව ගත්තේ ඔන්න බලන්න මේ තාම් දෙන්නේ සසර ගමනේ බැඳුනොත් කොච්චර ඈතට යනවද කියලා බලන්න. ඉතල බල කවදද මේ යසෝදරා දේවිය මේ තීරණය ගන්න දීපංකර බුදුහාමුදුරුවන්ගේ කාලේ මීට බුදුවරු කී දෙනෙක්ද ඉස්සරහද කිසි ගානකටත් එහා නේද දීපංකර බුදුහාමුදුරුව වදින වඩිනකොට අරියතුන් වහන්සේලාත් එක්ක පාර හදා ගන්න බැරුව ඉන්නේ සුමේත තාපසයා සුමේත තාපසයා කියන මේ කාලේ කවුද ගෞතම බුදුහාමුදුරුව එදා ඒ සුමේත තාපසයලා පාර හදා ගන්න බැරි වුණා දිගා වුණ මඩවලේ උන්වහන්සේ ආරාධනා කළා මගේ ඇඟ උඩින් වඩින්න කියලා. රාතන් වහන්සේලා ඩොක්කොට. අන්න ඒ වෙලාවේ දීපංගර බුදුහාමුදුර බල්ල කියන මේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මතු සාරා සංඝේ කල්ප ලක්ෂයකට පස්සේ මේ ලෝකේ ගෞතම නමින් බුදු වෙන එක නෑ කියලා කියනවා. අන්න ඒ වෙලාවේ එතන බලන්න පොටෝවල ඉන්න ගෑන ළමේ නෙළුම් මල් ටිකක් තියාගෙන. ඒ පොටෝවල තියෙනවා තමයි දැන්. ඒ කවුද? අන්න යසෝදරාව එදා. යසෝදරාව අහන් ඉන්න මේක කාන්තාවන්ට කි මොකක් හරි ඇහුනොත් ආයෙත් දන්නෝනේ මේක අහන් හිටිය හොඳට මේ බුදුහාමුදුරු දෙන විවරණේ ගත්තට ගන්නවද අහත මොකක්ද මේ එහෙමනම් මේ මේ උත්තරමේ මතු බුදු වෙන්න නම් යන්නේ මේ උත්තරමයා ඒ බුදු වෙන්න යන ගමනේ මම පස්සෙන් යනවද අතරේ උදව් කරගෙන කියන ගත චේතනාවක් අරගෙන කාටද මල්ටික පූජා කරේ බුදුහාමුදුරයි බුදු කෙනෙකුට පූජා කළා යම් පැතුමක් පැතුවොත් ඒ පැතුම මොකද වෙන්නේ ඒ කාන්තේ මේ නොදිකටම ඇයි එන්නේ නැද්ද සසර ගමනේම පස්සේ චන්න කින්නර ජාතකයේ කිඳුරිය ලෙසින් කොච්චර එනවද පස්සේ හැබැයි ඒ එන්නේම බාධා කරන්නද බුදු වෙන්න උදව් කරන්නද සමහර අත්බව තියනවලු ඒ දෙන්න විවාහ වෙලා එක ඇදේ ඉන්නවලු ඒ කියන්නේ සම් මේ සම් එකතු නොවි ඒ තරම් බුදුම කැපවීමකින් ඒ දෙන්න ඇවිල්ලා දෙන්න පොඩි කාලේ ඇදවිදී සාරා සංඝ කල්ප ලක්ෂයක් ඇවිල්ලා අන්තිම අත්බවේ ඇය මුණ ගැහෙනවා යසෝදරා විදියට එතකොට ඔන්න මම උතර තව වැදගත් දෙයක් කියන්න ගත්තේ යම් කෙනෙක් යමක් ප්‍රාර්ථනයක් කළා යම් මල් ටිකක් හරි පූජා කරා නම් දෙවියෙකු පල්ලියට හෝ පන්සලකට හරි කොහෙට හරි පූජා කරා නම් ඒ ප්‍රාර්ථනේ වැඩ කරනවද නැද්ද එහෙනම් මේ අත්භවය මම අහන්නේ මතක් වෙන්නේ පෙර අත්භවවල අපි කොච්චර එහෙම ප්‍රාර්ථනා කරපු ඇද්ද අපි හැබැයි අපි නම් බුදු වෙන්න නෙමෙයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ අනේ මට මෙයාම ලැබේවා ඒ වගේම කීයක් කියලා කී දෙනෙකුට කියලා ඒ කියපු යවන් එක්කෙනෙක් තමයි මේ පාරව කරකැවිලා ආවේ අපට විරුද්ධ විදියට තව කීයකට කියපු අය ඉන්නවා ඒ ඔක්කොම මනුස්සලෝගේ නෑ සමහර වෙලාවට සමහර පෙරේතියෝ සමහර සෝංකාලියක් සදි වෙලා ඉන්න උන්ගේව කරපු අඩෝල් දැන් උන් ටිකක් ආවා නම් එහෙම ඔක්කොම කෝරේ ඉන්න හම්බ වෙන්නේ නෑ හැබැයි එන වෙලාවලුත් තියෙන මම ඒක පස වෙන්නලා දෙන්න තමන්ට පේන්නේ උන් ඉන්න ඝනකය නෙමෙයි මොන කයද ඉන්නේ සියුම් කය ඒවම පෙන්නන්න පස්සේ නැහැටි දැන් කෙනෙක් ඒ කියන්නේ ඇයි උන්ට එන්නේ මේ හැකියාව දෙන්නේ කවුද වැඩිකාරය උන්ද අපිද අපි හේතුව මොකද්ද අපි තමයි වැඩේ පොරොන්දු
අනිත් එක සමහර අයට කියන්නේ නිවන් දක්නා ජාති දක්වා අපි එකට යමු කියලා. දැන් මොකෝවේ? දැන් මේ වගේ තැනක ඔබයි මමයි කතා කරන්න හදන නිවන ගැන නා. අන්න උන්ට වදිනු ටික ගන්න මේක. එනවද නැද්ද මෙතෙන්ට? ඔබ මට කිව්වා එදා සසරේ දෙන්න එක්කෙනෙක් එකට නිවන් දකමු කියලා. ඔබ දාලා තනියෙන් නිවන් දකිනවා. ඉතින් මම ඔබට නිවන් දක්වන්නම් කියලා බාධා කරා. ඔන්න එනම් මේ සද්ධර්ම ඇහුවම බාධා එමට. ඔන්න ඒ බාධා එන්න අන්නරයගෙන් තමයි ගොඩක්. පිරිමින්ටත් ඔමයි ගෑනුන්ටත් ඔය තියෙමයි. හරිම කරදර වලට මුණ දෙන්නේ නම හැබැයි එහෙම නැතු කාල බිල බීලා අරකු බිල නටලා ඉන්නවා කිසිවක් නෑ. මෙන්න මේ බණක් අහලා තමන් සංසාර දුකෙන් අත් මිදෙන්න යන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. හරිනේ ඔය එක පැත්තක්. එතකොට දැන් පෙර සංසාරේ මොනතරම් ප්‍රාර්ථනා කරපුවද? මේ අත්භවයේ අපි කී දේකට ප්‍රාර්ථනා කරලා තියෙනවා? මේ මේ අපිට මතක ටික මේ අත්භවයේ ඇතුලේ. මන්නේ මන් දන්නේ නැහැ මම නම් කරුතර ජීල දිනන බෙල්ලන් වෙලා ජීල දිනන කැලණි ජීල දිනන හැමදැනම හැබැයි එකිනෙක එක එකන අරන් ගිල තියෙන. දැන් ඔය තේරම හොඳ වෙලාවට උන් ටික තාම ඉන්නේ මේ ලෝකේ මැරිලා නැතු වෙනසම නරුන් දෝෂන මොකද? උන් එනෝනේ අනිවාර්යෙන් වෙනවරම ඔය මැරුණාට පස්සේ කරකයි ඉන්නේ ඉන්නේ සිමුකයි. ඒකට දික්කලාතක් මක්කලසනින් ඉන්න පුළුවන් මේක. හේතුව ඒක පුණ්‍ය එරදියක් නෙමෙයි විපාක එරදියක්. ඒ විපාක එරදියට එන්නේ ඒ අය තමයි ගෙවන්න ගොල්ලා ගෙවන්න ගොඩාක් කරදර වෙලා පෞල් ජීවිත කඩා කප්පා කරන සමාජල. මම මේ අතුරු දෙයාලා ටිකක් කිව්වේ මේක තේරුම් ගන්න හොඳට කල්පනා කරලා බලන්න. දැන් මේ දැන් එහෙනම් අපිට දැන් අපි එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ ලෝකයෙන් සුගත ගිහිල්ලත් නැත්නම් දුගත ගිහිල්ලත් කොහොමත් වැඩක් නැත්නම් එහෙනම් මේ ලෝකේ කොහෙවත් වැඩක් නැහැ. එහෙනම් මේ ලෝකෙන් මොකක් කරන්න ඕනද අපි? අත්තරි නොඇලි මිදී යන්න ඕන. අත්තරි නොඇලි මිදී යන වැඩේ කරන්න පුළුවන් මොන අත්භවයකද ලැබෙන්නේ? නියම තැනක අපි ඉන්නේ මේ සංසාර ගමනේ. ගලවෙනව නම් ගැලවෙන්න හොඳම තැන ඉන්නේ මන් දන්නේ ඒක තමන්ගේ අදහසක්. කල් දැම්මොත් එයාට ෂුවර් එකක් තියෙනවද තව මනුස්සත්භවයක් ළඟ අම්බේ කියලා? මනුස්සත්භවයක් හම්බුණත් ඒත් වැඩක් නැහැ. මොකද්ද වෙන්නේ? ගැලවෙන ක්‍රමවේදය කියලා දෙන කෙනෙක් ඉන්නත් ඕන. ඒ කියන සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන එක ශාසනයක් ඇතුලේ අපි ඉන්නත් ඕන. අපි මිනිස්සු වෙන්නත් ඕන. බුදුමන තියෙන්නත් ඕන. ඒ බුදුමන තිබුණට වඩා නැහැ අහන්න වාසනාව ලැබෙන්නත් ඕන. ඒක ඇහුවම තේරෙන්න නැහැ අහන ඔක්කොම තේරෙන්නේ නැහැ නේද? එහෙනම් එදා බුදුහාමුදුරුවෝ කාලේ සවැත් නුවර කෝටි 7ක් ඉඳලා තියෙනවා. කෝටි 5යිනේ මාර්ගඵල ලැබුණා. දෙයකට බැරි වුණා. කල්පනා කළ බලන්න මොකද කියන්නේ ඔබ? මේ தත්ත්වය මේ තරම් භයානකයි. අනිත් එක දැන් අපි මේ මිනිස්සුත් භවය ඇතුළේ අපි දැන් මැරිලා යන්න කොයි වෙලාවද කියලා කියන්නේ කොහොමද? කොහොමද තව අපි අපේ බලාපොරොත්තු නම් තියෙනවා අපි නම් මැරෙන්න ගන්නෑ. ඔය සීයලා නම් මාතිලා නැරේ අපි මැරෙන. එහෙමද? එහෙම ඇත්තද? මොන තරම් අවිනිශ්චිත ජීවිතයක්ද අපි ගත කරන්නේ? මේක මෙතනින් ගිහලා මේ පාර බලනකොට මැරෙන්න පුළුවන්. විසබීජක මේ කාලේ මැරෙන්න දෙන ඉඩකඩ සම්භාවිතාව ගොඩක් වැඩිමයි. කුඹුරකට බැස්සත් මැරෙනවා විසබීජයක් තුලයි. බොවි හිටුගා කියලා මැරෙනවා. පිළිකා අපි දැන් මේ කතාවට අපි කවුද දන්නේ ඇඟ ඇතුළේ පිළිකාවක් තියෙනවා කියලා තාම අවුල නැතුව. එකපට අහුවෙන්නේ නැහැ. කෙනෙක්ගේ වෙඩි පහරකට බෝම්බ පහරකට අහුවෙන්න පුළුවන්. කඩු පහරකට අහුවෙන්න පුළුවන්. පී පහරකට. එහෙම නැත්නම් අර ගෙයක් කඩන් වැටිලා සුළි සුළුකක් ඇවිල්ලා තුනාමියක් ඇවිල්ලා මොන මොහොතක අපි ඇයිද කවුද දන්නේ? එහෙනම් අපිට මේ ලැබිච්ච මනුස්සත් භවයත් මොනතරම් අවිනිශ්චිත එකක්ද කාලේ? කරගන්නවා නම් වැඩේ කැමති නම් මේක කරගන්න හොඳම වෙලාවත් මේක සද්ධර්මයේ ලංකාවේ මතුවෙන වෙලාව. එහෙම නැතෝ කල් දාගත්තොත් ආයිනම් කවදානම් මේව එකක් කරන්න වේද කියලා හිතන්නවත් බෑ. මොකද මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන්නේ ලෝකේ තව අවුරුදු 57 කෝටි 67 ලක්ෂයක් ගියා. අද ළඟපාත නෙමෙයි. නනං හදලා බලන්න ඕන. අවුරුදු 57 කෝටි 67 ලක්ෂයක් යනවා මෛත්‍රී බුදුහාමුදුරුව ලෝකේ පහළ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ අපි සතර පහේ හිටියොත් අපි කොරණ වැඩවල හිට සතර පහේ ඉන්නේ නැතුව නම් පුදුමයි බේරුණා. එතකොට සතර පහේ හිටියොත් දැන් මෛත්‍රී බුදුහාමුදුර මිස් වෙනවද නැද්ද? මිස් වුණොත් මේ කල්පේ ඉවරයි. බද්ද පහ මේ මහා බද්ද කල්පේ ඉවරයි. ඊට පස්සේ ඊළඟ කල්පේ එන්න ඕනේ. ඊළඟ කල්පේ එන්න අන්තකල්ප 20ක් ලෝකේ විනාශ වෙනවා. 20ක් විනාශ වෙලා පවතිනවා. 20ක් නැවත ලෝකේ කොටට ගෙනවා.
තොර අන්තක්කල්ප හැටක් ඉදලා ඊළඟ විශ්වය තමයි මෛත්‍ර බුදුහන්දු පාග සමාන මෛත්‍ර බුදුහන්දුර ඊළඟ බුදු කියන්නට මෛත්‍ර බුදුහන්දුර මේ කල්පම බිහින අන්ති බුදුහන්දුර එකන මේ මයිකේ මෛත්‍රී බුදුහාමර මිස්සුනොත් ඊළඟ කල්පේ බුදු කෙනෙක් ඉන්නවද කියලා තාම හරියට ෂුවර් නැහැ. සමහර කල්ප දෙනවා එක බුදුරෙක්ක නැහැ. ඒවට කියන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. මන් දන්නා යාබදල් කීර කට්ටිය නම් කියනවා යාබද කල්පේ බුදුරු දෙන්නේ පාලනවා කියලා. ඒක ඕක බලන්නේ මොකටද? දැන් මෙතන මේ බඩු තියෙද්දි මොකටද කල්ලා ගන්න? අපිට අවිනිශ්චිතයි නේ ඕක. කවුද ඕකට අපිට සාධිකය දෙන්නේ? විතර බලන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙන්න මේ මොහොතේ හැබැයි මේ මොහොතේ අප්‍රමාදීව මේක තේරුම් ගත්තොත් ගොඩ යන්න පුළුවන්. හැබැයි මේක තේරුම් ගත්තා කියලා ඔබගේ අධ්‍යාපන ගතුරු පස්සෙන්. මේ මූලධර්මයේ තේරුම් ගත්තා කියලා ඉගෙන ගන්නට බාධාවත්ද? අනේ නැහැ. සෝතාපන්න වුණත් ඉගෙන ගන්න පුළුවන්. ඒක පළ හතරයිනේ තියෙන්නේ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් වුණාම ඔක්කොම ඇඩි ඉවරයි. සෝවාන් වුණයි කියලා ඕකට තරම් ඉගෙන ගන්න පුළුවන්. ඒක බාධාවක් නෑ. සෝවාන් වුණා විවාහ වෙන්න පුළුවන්. සෝවාන් වෙල දරුව හදන්න පුළුවන්. විසාකාව අවුරුදු 7න් සෝවාන් වෙන ළමයි කීයක් ඇදුවා? 17ක්. 17න්නේ 20ක්. ඈ 14ක් කියලා ඉන්නවා. මගේ අම්මට 14ක් ඇදුවා. දැන් අද සෝවාන් නැති ගෑණියෙක්වත් හදන්නේ නැහැ දෙකකට වැඩි. එහෙනම් මේ ඉගෙන ගන්න එක විවාහ වෙන එක ඕවා මේ ප්‍රශ්න නෙවෙයි. ඕවා කරගෙන යන්න. ඒව මේ ජීවිතේ ඉවරකම් කරන්න. ඒක නෙවෙයි මේ ප්‍රශ්නේ. මෙන්න මේ මූලධර්මයේ තේරුම් කරගන්න. මේ ලෝකයේ තියෙන භයංකාරකම තුලින් එහෙනම් අපි මොකද කළ යුත්තේ කියලා තේරුම් ගන්න. එහෙනම් අපි සද්ධර්මයක් හම්බෙච්ච වෙලාවක ලෝකේ දැන් අපට ඔබ අපි ඔක්කොම සසර ගමනේ බුදුවරු හම්බෙලා නැද්ද අපට? හම්බෙලා තියනන්ත. මගේ අම්මේ අනන්ත බුදුරු පහළ වෙච්ච ලෝකයක බුදු කෙනෙක් අපට හම්බුන්නේ නැහැ කියලා හිතන්න බෑ නේද? සම්භාවිතාවක් අඩු. එදා අපි බනහලද? එදා අපේ මහත්ය, අපේ බිරිඳ, අපේ අම්මා, අපේ තාත්තා එදා සමහරට ගොඩ ගියාද නැද්ද? ගොඩ යන්නේ නැද්ද? අපිට බැරි වෙන කොච්චර අපි හිම වෙන පොඩි මිස්ටේක. එහෙනම් අම්මා අද අම්මා අම්මලා යන්න මන අහන්න මං අද පොඩි වැඩක් තියෙනවා කියලා ගියා. අම්මලා කිල මන ඇහුවා. ඒ කොට රෝවාගුණ මට යන්න බැරුව. ඉතින් අපි තාම සතරේ. දැන් ඔය පරණ ටික දිවසෙන් බලන්න පුළුවන් නම් ඔය ඔක්කොම ටික අහුවොත් ඉතින් බලන්න දෙයක් නැහැ. බලන්න දෙයක් නැහැ අපි අනිවාර්යෙන් මිස් කරගෙ. නැත්තම් අපි ඉගෙන ගන්නවද මෙතන නැහැ. හැබැයි අපි සිරු දනමාද මෙතන පිනක් කළා තියෙනවද නැද්ද? විශේෂ පිනක් කළා තියෙනවා මේ කතාව සාකච්ඡා කරන්න එකට ගිහින් තැනක දවසකට වෙලා මේ ටික සාකච්ඡා කරන්න පින් කරලා කියන ඒක නම් එතෙම එක සුදු කොට පිනක් නේ. ඒ පින කොච්චරද කියලා ඔබට තේරෙයි මේ කතාව එයාට තව ගියා. ඒකයි කියන්නේ මේ මේ මේක විද්‍යාවක් කියලා මම ඔබට මතක කළේ. ඒකයි මේ ක්‍රමවේදයක් මේ කියන්නේ. එතකොට එහෙමනම් දැන් අපි එහෙනම් අවසාන තීරණය උඩ වැඩක් නැත්නම් යටත් වැඩක් නැත්නම් දෙක අවිනිශ්චිත නම් ස්ථිරත් නැත්නම් මොකද අපි ගන්න තීරණය? එහෙනම් මේ ලෝකේ උඩත් අතාරිනවා කියන්නේ යටත් අතාරිනවා කියන්නේ ලෝකෙම මොනව කළා දාන්නවද? අතාරද. දැන් තියෙන ප්‍රශ්නයක් ඊළඟට තියෙන ප්‍රශ්නයක් ලෝකේ අතාරින්න තීරණය කරාට ලෝකේ අතාරින්න හරි අමාරුයි අපට. මොකද ප්‍රශ්නේ? තාමත් රූපයක් දැක්කම අපිට ඒකට මනවරණ එකක් දැක්කම ඒකට රාගයක් ඇති වෙනවද නැද්ද? ඒ රාගයට කවුරු හරි බාධා කළොත් මොකද මට හොඳේ රූපේ මට විතරක් නෙවෙන්නේ ලෝකෙම? දැන් මං තෝර ගන්න රූපේ මට විතරක් නෙවෙයි නේද? තව 10කට 15කට උදයි. දැන් මොකෝ කරේ? එතකොට මොකද ඇති වෙන්නේ මට? දැන් මම යා මමම අත්පත් කරගන්න යන රූපේ මට විතර දෝද? දැන් ඉස්කෝලේ යන කාලවල දන්නවනේ දෙයියනේ. මම යන එකට තවත් ප්‍රේමචාරව ට්‍රයි කරනවා. දැන් මොකද්ද වෙන්නේ? එතකොට රාගයේ මුගේටද වැටෙන්නේ නේද? ඒ කියන්නේ රාගය කොතනද දෙන්නේ අතලද? රාගයයි දේශයයි දෙකම එහෙනම් හින්දා අපට ඒ දෙකම උදා කරලා දුන්නේ ඇලිමයි ගැටීමයි. එන හොඳ දෙයක්ද ඒක? ඉතින් අපි ඉන්නේ දවස පුරාම ඇලිමෙන් ගැටීමෙන් නෙවෙයිද? එන ඔය 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 හතර දීපේක අමෝහයද මෝහයෙන් ඉන්න ලෝක හතරද කියලා අපි. මෝහයෙන් ඉන්න නේද? මෝහයේ විසින් තමයි ඇලිම ගැටීමයි දෙක නැත්නම් රාගය දේශය දෙකම හටගන්නේ. අපි ඒක පස්සේ තව කතා කරමු. මේක හරි අමාරු ගැලවෙන මේ තේරුම් ගන්න. එහෙනම් අපි ඇහැට ඇහෙන් රූපවලට බැඳෙනවා. ඔන්න ලෝකෙට ගැට ගැහෙන තැනක්. බැඳෙන්නේ දිගන්ද ඉච්ඡාවෙන්ද බැඳෙන්නේ? ඉච්ඡාව කියන්නේ මොකද්ද? කැමැත්තෙන්. කැමැත්ත නැත්තම් බැඳෙන්නේ නැහැ. කණෙන් මොකේද බැඳෙන්නේ? ශබ්දවලට ඉච්ඡාවෙන් බැඳෙනවා. නාහෙන් සුවඳවලට ඉච්ඡාවෙන් බැඳෙනවා. දිවෙන් රසවලට ඉච්ඡාවෙන් බැඳෙනවා. කයෙන් පහසකට ඉච්ඡාවෙන් බැඳෙනවා. මනෙන් ඒ පහගෙන නැවත නැවත හිත හිතින් ඉච්ඡාවෙන් බැඳෙනවා.
ධර්මෝල්ට. එනම් දැන් අපි මේ ලෝකෙන් අයින් වෙන්න තීරණය කරනවා නම් දැන් මොකද්ද අපි කරන්න ඕන? බැඳෙන එක තවදුරටත් කරගෙන යන්න ඕනද බැඳෙන එක නැත්තත් හිත තියන්න වෙනවා. ඈ අන්න හරි ටිකෙන් ටික අපි එනම් මේකෙන් මොකක් වෙන්නවද? දැන් වැඩේ තියෙන්නේ අයින් වෙන්න නම් මගේ අර මේ කොහොමද අයින් වෙන්නේ? මනවඩ රූප දැක්කම අරිටක ඉස්සර නම් මනවඩ රූපය බාන හන්දියට යනවා. ඔය දැන් හන්දියට යන්න ඕන නම් බෙදරටම බඩු දින දරදි ලොකු කට් ඒක ගණන් දෙනවද නැද්ද? මනවඩ රූප විතරද දෙන්නේ? මනවඩ ශබ්ද දෙන්නේ නැද්ද ගණන්ල ගෙදරටම? දෙනව නේද? මන ඒ අතර මනවඩන සූදවල් පෙන්වන්නේ නැද්ද? මනවඩන රසවල් පෙන්වන්නේ නැද්ද? ඒ අතර පහස ස්පර්ශ පෙන්වන්නේ නැද්ද? ටයිල් මෙට් ෂර්ට් සාරි පෙන්වන්නේ නැද්ද? එහෙනම් අපිට හිතන්න පහක් පෙන්වන්න ඕනේ අතන. කල්පනා කරලා බලන්න. දිග්ගට ඒ මේක පෙන්වන එකක සෞත්‍ය පෙන්වන්නේ නැහැ. ඔක්කොම පෙන්වන්නේ කොයි ඒවාද? ඉන්ට ඔකල හොඳම හොඳම ඒවා අරගෙන තමයි පෙන්වන්නේ. ඔතන තමයි දැන් කොහොමද මේ ප්‍රශ්න උත්තරේ ඔයාට? ප්‍රියම අප්‍රිය අනේ අප්‍රියව තියෙනුනේ අපිට ලෝකේ. අප්‍රිය දේවල් අප්‍රියකින් ගැලවුණා කියනකො අප්‍රියක අතාරින්න පුළුවන් කාටවත් අවුරුත් කැමති නෝක අතාරින්න බැරි අපිට මොන එකද? අප්‍රියකනේ අතාරින්න බැරි. අප්‍රියක කොහොමද මේ අතාරගෙන බරුව දඟලනෝ? දැන් අපි මොන එකද අපිට අමාරු අතාරින්න? ප්‍රියක අතාරින්න බැහැ. ඔන්නකොට දැන් මොකද කරන්නේ? දැන් ඔන්නකොට තමයි බුදුගියාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ ආර්ය සත්‍ය පෙන්වන්න ඕකට. පතරේ බය වෙන්න එපා. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පෙන්වන්නේ ඔන්නකොට. උන්වහන්සේ කොටස් දෙකකට ලෝකෙ බෙදනවා. ජාති වි දුක්ඛ. පතරේ තේරුණාද නෝ කමන්නේ? ජාති කියන්නේ මොකද්ද? ජාති කියන්නේ ඉපදීම විතරක් නෙමෙයි හොඳේ. ඉපදීම කියලා අද හිතන් ඉන්නවා. නම් මෙතනම ඉන්නෝ ගෑනු ජාතියක් ඉන්නවා. පිරිමි ජාතියේ ඉන්නවා. තව මොනවද? මේ තියෙන්නේ මොන එක එක ජාතිය බඩු. ඉලෙක්ට්‍රික් බඩු ඒ ජාතිය. තව මොනවද තියෙනවා? එළිය බැලුම් කොළපාට ගස් ජාති. වැල් ජාති. පොළොව බැලුවොතින් ගල් ජාති. වැලි ජාති. රත්නපුරේ පැත්තට ගියාම ගල් ජාති වටින ගල් ජාති. මැණික්. බෙල් කරවල් කන් බැලුවොත් එහෙම රත්රන් ජාති. මැණික් ජාති. කට ඇරි අරින්නේ කොහොම මොනවද තියෙන්නේ? දත් ජාති. කබල බැලුවම පරීක්ෂා කළ ලේ ජාති හතරයි. ඉස්කෝලේ ගියාම මූලද්‍රව්‍ය ජාති කියක් උගන්වනවද? 108යි. ඉස්කෝලේ ගියාම ආවර්තාවක. එහෙනම් ඔගොලු කඩවල වලට ගියා මොනවද? මේ පිටකොට ගියා මොනවද? එක එක ජාති බඩු. අන්න එතනක් ජාති. එක එක ජාති බඩු. සාරි ජාති, වලු ජාති, මාල ජාති, පොල්ලොන්ට බෝල සපත්තු ජාති, පැට් ජාති, ඊළඟට මේ කන ජාති මොන ජාති? මඟුල් ගෙදරක ගියාම අක්කේ මාර විතර කන ජාති තිබුණා. අපි එතනත් කියන ජාති කියලා. කිරිමි කියන්නේ මොකද්ද? ඕ සර මොනවා සර ජාතිය කරනවාද? එහෙනම් අර පැත්තකින් එහෙම කියනෝනේ. එහෙනම් මේ ලෝකයේ තියෙන ඔක්කොම මොනවද? ජාති. අපි වරද්ද ගත්තා. ජාති කියන්නේ ඉපදීම කියන එකට සීමා කරගෙන. එහෙනම් මේ ඇඟේ ජාති කීයක් තියෙනවද? 32ක් තියෙනවද? දැන් කවුරුත් 32ක් තියෙනවද කියලා දන්නේ නැහැ. හේතුව මොකද? කැලේ පහේට බේන්න පිටට කේසා පේනෝ ලෝමා පේනෝ නකා කියන්නේ නියපොතු පේනෝ කේසා ලෝමා නකා දන්තා පේනෝ හිහි ගන්නකොට ඊළඟ මොකද පේන්නේ? තචෝ. තචෝ කියන්නේ මොකද? හාම. කේසා ලෝමා නකා දන්තා තචෝ කෑලි පහ පේනෝ. දත ඔත් පාද දින කෑලි. ඊළඟ දේ මොකද? මාංශ නහාරු පේනවද? අස්ති අත්ති මිඤ්ඤා වක්කං පියකං පක්කං හදයන් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං සෙම්මං පිත්තං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ කෙ සිංගානිකා ලසිකා කිය තිර ගෑනි 32ක් තියෙන පිටට පෙන්නේ කීයද? 27ක් ඔය තියෙන අර පහෙන් මොනව කළා තියෙන වාලා. දැන් මනමාලියක් මනමාලයක් බලන්න ගියාම ඔය කෑලි කීයක් බලනවද? අපි මනමාලයක් හරි මනමාලියක් හරි බලන්න ගියාම කෑලි කීයද බලන්න? පහයි බලන්න. අර අනිත් 27 මොනවද බලට වෙන්නේ? අනිත් 27 දැක්කොත් ඇත්තටම ගේනවා දෙයි. බලන්න මොන ලෝකේ මොනතරම් මායාවකින් වහලා දිනනද කියලා බලන්න. අප් ලෝකේ හැටි එහෙම තමයි. කුණු 27ක් ලස්සන පහකින් වහලා ඒකත් ලස්සන නෑ. ඒකත් හැමදෙස්සෙම මොකද කරන්න ඕන? හැමදෙස්සෙම හොදන්න ඕන.
අතුල්ලන දමාගෙන ගස්වල අතුලන ලණු වලින් අතුලන මේ කෑලි පහත් මොකද කරන්න කොණ්ඩේ පීරන තෙල් ගානව ගසන හෝදන ආයි පීරන රැවුල කපන ආම ආමේ අරව ගානව මේව ගානව කැරට් ගානව මොනවද කීයක් මේ කෑලි ගියද මේ හදන්නේ මේ කවුරුත් කෑලි ගියද හදන්නේ රූපాయని වැඩතනාමල උදේට කෑලි පහ හදන හවසට ඒව නටවන මනවන රූප විදිහ බලන කරන්නේ ඒක කෑලි 27කින් අපි කෑලි පහකින් නේද මේ තීරණය ගන්න දැන් ගෙවල ලෝ කියන්නේ නැහැ මොකද අපිට කාටවත් දොස් කියන්න බෑ අපි විතරක් නෙවෙයි ඒගොල්ලොත් අහුවලා දීලා අපිට දැන් අපි ගොත් අනේ ගෑන්ටි ගොත් එම් අපි මේ අපරාධ මම කුණු කෑලි 27ක් ගෙනාවනේ පහකට කරලා එම් මට යට කියන්න බෑ එයාත් මට කියන මොකද මටත් එහෙම නෙවෙයි එහෙම කාට එකට එකක් දොස් නගා ගන්න බෑ දැන් ඔක්කොටම ඔය සරණයි දැන් පෝරුව ඩගිනකොට ඔය කී කෑලි කීයක්ද කවුරු බලන්නේ පා මාමාල්ල නගනෝනේ පෝරුව හැබැයි එක එක එක්කෙනෙක් පොඩි කෑලි ටිකක් කියනවා ඔහුගේ අවුල අර මොන ගාතා කියන්නේ ඈ ජය මංගල ගාතා කියන්නේ ඒක පොඩ්ඩක් තියෙන අවුල වැඩේ තියෙන ඒක අපිට තේරෙන්නේ අපිට තියන කියන එකට තේරෙන්නේ නැහැ ඉතින් ඒක කිව්ව නිකන් සම්ප්‍රදායට බැඳලා ගියා බලන්න මේ ලෝකෙක තියෙන මායාවක හැටි හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔය කෑලිපා හොඳයි කියලා අපි දැක්කට කර්ම ශක්තියට අනුව ඒක වෙන්නේ දවස් දෙක තුනක් යනකොට තේරෙනවා හොඳ නැති බව තේරෙනව නේද අපි හිතුව තරම් හොඳක් නැහැ හැම එක්කෙනාටම එහෙම දැන් මොකෝ කරන්නේ දැන් දාලා යන්න බෑ දාන්න දවසේම පොතක් අරගෙන ආවිල්ලා මොකද කරගත්තේ රජේ නියෝජිතය ආවිල්ලා මොකද කරන්නේ අස්සන් ගහනෝ නේද? ඉතින් අපි නම් මුද්‍ර ගහනවා. දැන් මුද්‍ර ඕනේ නැහැ නේද? අස්සන් ගන්න. අපි කිව්වොත් එම අනේ මිස්සු මේ හදිසියෙන් නැයි පස්සේ අස්සන් කරා. බෑ බෑ බෑ. අද බදිනවා අද අස්සන් කරන්න. දැක්කද රජය කරන වැඩේ. රජය දන්න මූට හෙට වෙනකොට මේක මොකක් වෙන්න පුළුවන්ද? ඒව කතා වැඩක් නැහැ. අස්සන් කරපන්. බැරනම් වන්දි ගියපයි යනවා. කොහොමද වැඩේ? දැන් මේකවත් අපිට ඉතින් හිතන්න බැරුණා. අපේ අර දින පෙරේතකමට. රාගයේ දින පෙරේතකමට අපි කල්පනා කරන්නේ ඇයි මේ පොත කරගෙන තකානියක් නැහැ. මේක මට මෙච්චර වටිනව නම් ඒටත් වටිනව නේ මට. එහෙම තමයි සින්දු කියන්නේ. ඈ දිය පොදක් ලෙසින් තොල් වියලෙන පිපාසයට. ඇයි තොල් වියල් වියල් ඉන්න වෙලාවට හොඳයි දියෝග. වේලි වේලි ඉන්න ඕන හොඳයි. එහෙමනේ. නුනුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට. ඔව් ඉතින් විඩාව ඉන්නට හොඳයි ගහ. හැම තිස්සේ විඩාවේ නෑ. පිපි මලක් වුණා මල් නොපිමුණු තටාකෙට මල් නැති එකට මලක් ආ මල් වටේට. ඔබ අගේ ඉලන්දේ හෙට අදට ඌ නිකන් හිතන් ඉන්න හෙටත් මට ඔය වගේ වෙයි කියලා වෙනවද බලන්න මොනතරම් මුලාවකට වැටෙනවද කියන ලෝක සත්‍යය දැන් මම කියන්නේ මේ ලෝකේ තියෙනෝ නේද ප්‍රියවයි අප්‍රියවයි කියලා දෙකක් මම මේ උදාහරණ කිව්ව ඔබට ලේසියි ඒතකොට තේරුම් ගන්න අපි නිතරම ප්‍රියවත් එක මොනව වෙනවද එන ඇලෙනවා එතන ක්‍රියාත්මක වෙන්නේ රාගය අප්‍රියවත් එක මොනවද වෙන්නේ අප්‍රියවත් එක නිකන් ඉන්නේ ප්‍රියවත් එක ඇලෙන ඇලෙන ගමම්ම අප්‍රියවත් එක ගැටෙනවා දැන් ගෑල් ළමයත් එක බැලෙනවා මොන අම්මත් එක එනවා අපෝ අන්න අර අරකට එනවා නේද පස්සේ චි කතා කරන් ඉඳි කතා කරන දැන් මොකද උනේ අතන ඇලෙනවත් එකම අනිත් පැත්තට මොකද එන්නේ එහෙම උන්නේ නැත්නම් කොහොමද වැඩි ලෝකේ මේ ලෝකේ කොහොමද බේරෙන්නේ ඇලෙන එක ආසන්නෙම ගැටෙන එක තියෙනවා එහෙනම් මේ ලෝකයේ තියෙන සියලුම ಜಾති ගත්තම ලෝක සත්‍ය කොටස් දෙකකට බෙදා ගන්නෝ ප්‍රියේවයි අප්‍රියේවයි. එතකොට නිශ්චිත වශයෙන්ම ප්‍රියේව ලෝකෙ තියෙනවද? දැන් මට ප්‍රියේක තව කෙනෙකුට මොකක් වෙන්න පුළුවන්? අප්‍රිය. අප්‍රිය. ඒක ඉතින් වැඩේ තියෙන්නේ මේකෙ. දැන් මට ප්‍රියේක අපේ අම්මට හොඳ නැහැ. අපේ අම්ම කියන ඔය මොන මොකද්ද ඔය? ඒක එකම දැන් එතකොට එනම් ඔන්න බලන්න ඒකෙත් හරි ප්‍රශ්නයක් නේද? ලෝකෙ නිශ්චිත වශයෙන් ප්‍රියේවක් නැහැ. එකිනෙකාට සාපේක්ෂයි හරිනේ දැන් කෙසේ හෝ මගේ ලෝකයක් තියෙනවනේ මගේ ලෝකේ කියන්නේ මම දැන් මම ගනුදෙනු ගන්න ටික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකක් තියෙනවනේ ඒකෙන් මම තෝරගන්නෝ ප්‍රියයි කියලා කොටසක් අප්‍රියයි කියලා කොටසක් ඕකෙන් මම ઈચ્છාවෙන් බැඳෙන්නේ මොන කැලලට මමත් ඔබ ઈચ્છාවෙන් බැඳෙන්නේ මොන කැලලට ઈચ્છාව කියන කැමැත්ත සර් ઈચ્છාවෙන් වැඩ කරන කඩ දේචා ගුරුතුමෝ කියලා කියන්නේ ઈચ્છා කියන කැමැත්ත එහෙනම් අපි ප්‍රියයකට ઈચ્છාවක්කින් බැඳෙනව නේද? හරි. අප්‍රියයකට බැඳෙන්නේ නැහැ නේ ઈચ્છාවෙන්. එහෙනම් අපි ઈચ્છාවගෙන වැඩෙන මතද යන අපි ප්‍රියයකට බැඳෙනවා. දැන් හරි. දැන් මම මිනිස්සු පොඩ පැත්තකින් කියලා උදාහරණ අරගෙන මාළුවෝ ඉන්නෝනේ.
මාළුවෙක් අල්ලගන්න මිනිහෙක් ගන්න උපක්‍රමයක පාට. මාළුවා කියන්නේ තිරිසන් ලෝකෙන්න මිනිස් මිනිහා කියන්නේ මනුස්ස ලෝකෙ. මනුස්සයෙන සුගතියේ උවින දුගතිය. සුගතියේ ඉන්න මනුස්සයා මාළුවා අල්ලගන්න මාළුවාට මොකද දාන්නේ? මිලිකොක්කක් දාන්න ඕනේ. හැමදැම්මට දාගන්න මොකක් දාන්න ඕනේ? හැබැයි මිනිස්සු දාන්න මාළුවට මිලිකොක්ක දැම්මට පස්සේ කවදාවත් මාළු මිලිකොක්ක ගිල්ලන්නේ නැහැ. මේ මොරටුවේ ඉන්නාද මිලිකොක්ක ගිල්ල මාළු? ඉන්නාද? මම දන්නේ නැහැ ඉන්නාද කියන්නේ කොහොමද කියන්න රත්නපුර පැත්තේ ඉන්නවා කොහෙම. ඒනකටදී මම කෝ සියදිවි හානි කරගන්න බලන් ඉඳෝ මාළුවෙක් එන්නදී දානෝගේ කවුරුවක් මාළුවේ මිලිකොක්ක ගිලින්නේ නැහැ. මිනිහා දන්නවා ඔකට උපක්‍රමේ. මිනිහා කරන්නේ බිලිකොක්ක වහලා ගහනවා එම. මට කියන්න බිලිකොක්ක මාළුවට කොයි වෙලාවකරි දෙන්නේ මොකද්ද? දුක. මරණය හෝ මරණයට සමාන එම දෙන්නේ ඌට මොකද්ද? මාළුවට එම දෙන්නේ මොකද්ද? දුකද හැපද? මාළුවට දුක. මාළුවා මාළුවට පේන්නේ එම මොකද්ද? මාර සැප. නිකන් නේ අනිත් මාළුව පව් කරගෙන ඇවිල්ලා තරකට ඇවිල්ලා පොර කාලා අර කල්ලනවා. ඇයි මිනිහා ඔක පාවිච්චි කරේ? ලෝක ලෝක සත්‍යෝ ලෝකේ අල්ලන්නේ ප්‍රිය එකද අප්‍රිය එකද? ප්‍රිය එක අල්ලන්නේ. මිනිහා විතරනේ සතුත්තේ. මිනිහා ඕක පාවිච්චි කළා ප්‍රිය එක පෙන්නලා අස්සේ ගහන මොකද්ද? අප්‍රිය දුක දෙන එක ගන්න. දැක්කද කොහොමද මිනිස්සුගේ වැඩ? මාළුවා ප්‍රිය එක කන්න ඇවිල්ලා දුකට වැටෙනවා. නහරි. ඒ ඇති මාළුවා පරාදයි මිනිහට. මිනිහත් මොකද කරන්නේ? ඔය මාළුට කරන්නේ වෙල ගෙදර කාලා නිකන් ඉන්නවා. ඌත් ඊට පස්සේ අල්ලන්න යන්නේ මොනේවත්. අප්‍රියව අල්ලනවද? මොකක්වත් අල්ලන්නේ නැතුව ඉන්නද? ඌත් ප්‍රියව අල්ලනවා. මාළු ඇල්ලුවා ගමන් මිනිහත් මොකද කරන්නේ ලෝකේ? ප්‍රියව මිනිහා අල්ලන ප්‍රියව අල්ලනවට මොකද කරන්නේ? ඇත්තට මිනිසු අල්ලනකොට නමක් දෙන්න. අල්ලන වෙලාව.